ඊදිනෙදිත් කොවිඩ් ආසාදිත 740 දිනක වාර්තා වී ඇති අතර කොවිඩ් ආසාදිත මරණ 24ක්ද පෙරේදා සිදුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඊයේ තහවුරු කළා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 558860ක් වන අතර 11152 දෙනෙකු තවදුරටත් නිවෙස්ගතව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. විය යුත්තේ අපි සව සමයේ රට වහන තැනට රට ගෙනෙන තෙක් බලා ඉඳලා ඊට පස්සේ නිසි කලට हो अलिंग हो प्रमादव हो रटवहन वाट वडा මංගිතනවා අපි අද ඉඳලා සූදානම් වෙන්න ඕන එවැනි තත්වයකට රටපත් නොවන ලෙස මේ සියල්ල සැලසුම් කරගන්න මේ සඳහා මංගිතනවා ඒ අදාළ අංශවල තියෙන සීල බරදාරී මේ මොහොතේ සැලසුම් කරන්න ඕන වෙසාප්පු පාලනය කරන්න වෙනම තියෙනවා යම් යම් ආයතන බලධාරීන් ඉන්නවා පළාත් පාලන ආයතන තියෙනවා වෙනත් ආයතන තියෙනවා ඒ ආයතන මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා මේ අතර කුලියාපිටිය අධිකරණයේ මගින් පාලනය වන රැඳුම් ළමා නිවාසයේ සිදු කළ ඇන්ටිජන් පරීක්ෂාවකදී එම නිවාසයේ දැරියන් 46 දෙනා ගෙන් 36 දිනකු කොවිඩ් ආසාදිත බවට ඊයේ හඳුනාගත්තා. මේ අතර හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂි ඊයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් පුද්ගලින් 13 දිනකු කොවිඩ් ආසාදිතින් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අතර පාසල් ළමුන්ද සිටින බවයි ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ. මේ අතර ඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂි සිදු කළ රැපිඩ් ඇන්ටිජන් 86කින් 24 දිනකු කොවිඩ් ආසාදිතින් බවට හඳුනා ගැනීමත් සමග ඔවුන් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. එමෙන්ම බණ්ඩාරවෙල ප්‍රසිද්ධ පාසල් කිහිපයක ළමුන් ඇතුළු 51 දිනකුට කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත. බණ්ඩාරවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයේ මගින් සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී මේ අතර මෙරට එන්නත් කරණිය අදත් ක්‍රියාත්මක වෙනවා මේ එන්නත් ක්‍රියාවලිය ගැන අපිට තාමත් කියන්න තියෙන්නේ මුලදී විශාල ඉල්ලුමක් තිබ්බා ෆයිසර් එන්නතට නමුත් අද වෙනකොට ෆයිසර් එන්නත ඇතිතරම් ලබා දෙන අවස්ථාවේදී ඒ පිළිබඳව විවිධ ගැටලු මතු කරමින් ඒ කාලේ නොතිබුණු එන්නතක් ඉල්ලමින් කටයුතු කරා එන්නත ලැබුණට පස්සේ දැන් ඒ එන්නත ලබා ගැනීමටත් පසුබහිනවා ඉතින් මේකට විවිධ හේතුන් තියෙනවා කියන්නේ එන්නතට තියෙන බිය මේ එන්නත් පිළිබඳව ඇති කරලා තියෙන සමහර පුද්ගලයෝ සමහර ආයතන සමහර සංවිධාන මගින් එන්නතට ඇති කරලා තියෙන බිය නිසා ඒක එන්නත මගහැරීම සඳහා විවිධ කරුණු ඉදිරිපත් කරමින් මේකට මේක මග අරිනවා. හැබැයි ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමා අද වෙනකලොත් මේ අපේ මරණ සංඛ්‍යාව අවම කරගන්න අපිට පුළුවන්කමක් නැති වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මරණයට පත්වීමේ අවදානම සහිත පුද්ගලයින් මේ එන්නත ලබා ගැනීමෙන් තාමත් සාධාරණ ලෙස ඉදිරිපත් වීමක් අපි දකින්නේ නැහැ. එමෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම නිසි ආකාරව සිදුවන්නේද පිළිබඳව විශේෂ පරීක්ෂා කිරීම අදත් ක්‍රියාත්මක වුණා. අප අපේක්ෂා කරන්නේ මහජනතාව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කරනු ඇති යන්න. විශේෂයෙන්ම ඉදිරියේදී ලැබෙන උත්සව සමයේදී යම් ආකාරයක මෙම රෝගී තත්ත්වය පැතිර යාම වර්ධනය වුණොත් එය මහජනතාවටම යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇති විය හැකි. ඒ නිසා අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා රෝගය බෝ වීම වළක්වීම සඳහා ඔබ විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම මුඛාවරණ පැළඳීම සඳහා පියවර ගන්නා ලෙසට